සිලෝන් නාමය අන්තර්ජාතික තලයට ගෙන යන සිලෝන් ප්‍රයිඩ් සමග එකතු වන ඔබ සියලු දෙනාටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තවමත් අපිව subscribe කරලා නැතිනම් පහලින් තියෙන subscribe button එක click කරලා දකුණු පසින් තියෙන bell icon එක click කිරීමෙන් අපගේ අලුත්ම video ඔබ වෙත පහසුවෙන් ලබා ගන්න පුළුවන්. අද අපි මේ ඉදිරිපත් කරන video අයත් වන්නේ ඖෂධීය විසඳුම් පිළිබඳව විස්තර කරන video කොටසටයි. ඒ යටතේ අපි තීරණය කළා හැමෝම මාස කෝපි ගැන වැඩි දිනෙක් නොදන්න දේවල් ගැන ඔබ වෙත ඉදිරිපත් කරන්නට. එම නිසා සම්පූර්ණ වීඩියෝ එකම නරඹලා ලයික් එකක් දාන්න වගේම ඔබගේ අදහස් හා යෝජනා පහලින් කමෙන්ට් කරන්න තමතක් කරන්න එපා. කෝපි කියන්නේ ඉතින් කාතරත් බොහොම ජනප්‍රිය පානයක්නේ. හරියටම කිව්වොත් කෝපි කියන්නේ ලෝකයේ වැඩිපුරම හුමාරු වෙන වෙළඳ භාණ්ඩය. එහෙමත් නැත්නම් ද්‍රව්‍ය අතරේ දෙවෙනි තැනට තියෙන භාණ්ඩය. මුල් තැන තියෙන්නේ කණිජ තෙල්. ඉතින් හිතා ගන්න පුළුවන්නේ කෝපි වල තරම ලංකාවේ අපි අතරත් හරිම ජනප්‍රිය. ඒ වගේම අපේ රටේ වැවෙන හදන දෙයක් කියලා අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන් පානයක් තමයි මේ කෝපි කියන්නේ. ඉතින් කෝපි බොන නොබොන කවුරු කවුරුත් කෝපි ගැන දැනගෙන ඉන්න ඕන මේ දේවල් අහලම බලන්නකෝ. මොනවද මේ කෝපි? කෝපි කියන්නේ අපි හැමෝම දන්න විදිහට එක්තරා ගසකින් ලබා ගන්න ඇට වර්ගයක් පේලලා, බෙදලා, කොටලා, උණු වතුරෙන් තැම්බෙන්න තියලා සකස් කරගන්න රසවත් පානයක්. ලෝකේ ජනප්‍රියම පානයන් අතරේ ඉහළම තැනක තියෙන පානයක්. මේ කෝපියට ලබා ගන්නේ කොෆියා කියන විද්‍යාත්මක නමින් හැඳින්වෙන රුබියගියේ කියන පවුලට අයත් ශාගයකි. මේ ගස් වැඩිපුරම වැවෙන්නේ දකුණු අප්‍රිකානු රටවල සහ නිවර්තන ආසියානු රටවල් ආශ්‍රිතව. කෝපිවල ඉතිහාසය. කෝපිවල ඉතිහාසය එක දිගට කියන්න ගියොත් නම් පැයක් වුණත් කියන්න පුළුවන් කතාවක්. හැබැයි කෙටියෙන් කිව්වොත් මෙන්න මෙහෙමයි. කෝපි කියන පානය ගැන මුලින්ම හොයාගෙන තියෙන්නේ ඉතියෝපියානුවන් කියලා තමයි කියන්නේ. ඉතියෝපියානු ජාතික කාල්දිගිය නෙඩේරා තමන්ගේ එළුවන් එක්තරා ගස ගෙඩි වර්ගයක් කෑමෙන් පස්සේ විශේෂ හැසිරීමක් පෙන්වන බව නිරීක්ෂණය කරලා තියෙනවා. ඔහු මේ බව පල්ලියේ අධිපතිට දැනුම් දෙනවා. ඒ පල්ලියේ අධිපතිගේ අදහසක් අනුව තමා මේ යට වර්ගයේ වේලලා බෙදලා පානයක් විදිහට සකස් කරගන්නේ. මෙහෙම සකස් කරගත්ත පානයෙන් රාත්‍රී කාලයේ යාඥාවන් කරන්න පැය ගණන් නැහැරලා ඉන්න අවශ්‍ය ශක්තිය ඔවුන්ට ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකාවේ කෝපි වගාවේ ඉතිහාසය. පළමු ශ්‍රී ලංකාවට කෝපි හඳුන්වා දෙනු ලැබුවේ 17 සියවසේ මුල් භාගයේදී යෙමනේ හා ඉන්දියාව හරහා පැමිණි මුස්ලිම් වන්දනාකරුවන් විසින්. ඔවුන් පළමුව හඳුන්වා දුන්නේ අරබිකා කෝපි නම් වූ ප්‍රභේදයයි. වාණිජ පරිමාණයෙන් ප්‍රථම වරට කෝපි වගාව සාර්ථකව ආරම්භ කිරීම කරන ලද්දේ හිටපු බ්‍රිතාන්‍ය යුද්ධ හමුදා නිලධාරියෙකු ජෝර්ජ් බර්ඩ් විසින් 1824 ගම්පොළ සිංහපිටිය ප්‍රදේශය. එය වසර කිහිපයකට පසු රටේ වෙනත් බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත වුණා. වර්තමානයේ වන විට මෙම කෝපි වගාව ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනකගේ ජීවනෝපාය බවට පත් වෙලා තියෙනවා. යක්ෂයාගේ බීම. හැබැයි මුලදී ක්‍රිස්තියානුවන් විශ්වාස කළේ මේ කෝපි කියන්නේ සාතන්ගේ නිර්මාණයක් කියලයි. 8 ක්ලෙමන්ට් පාප්තුමන්ගේ මැදිහත් වීමෙන් මේ පානේ ක්‍රිස්තියානුවන්ට සුදුසු බව ප්‍රකාශ කරන තෙක්ම කෝපි හැඳින්වුණේ යක්ෂයාගේ පානේ විදිහට. ඒ වගේම 1511 දී මක්කාව පාලනය කරපු කයිර් බෙක් කියන පාලකයාත් කෝපි වලින් නැති වෙන උත්තේජන නිසා මිනිස්සු එයාගේ පාලනයට එරෙහි වෙයි කියන බය නිසා කෝපි කියන පානය පව්කාර ඉස්ලාම් ආගමේ කියන විදිහට හරාම් පානයක් ලෙස නම් කරලා කෝපි බීම තහනම් කරලා තියෙනවා. 1524 දී තුර්කි ජාතික සුල්තාන්වරයෙකුගේ මැදිහත් වීමෙන් මේ නීතිය ඉවත් වෙනකම් කෝපි බීම මක්කමදී තහනම් වැඩක් වෙලා තිබිලා තියෙනවා. සාමාන්‍ය කෝපි සහ ක්ෂණික කෝපි අපි එදින්දා ජීවිතයේදී දන්න විදිහට මේ කෝපි ප්‍රධානවම වර්ග දෙකක් තියෙනවානේ. ඒ සාමාන්‍ය අපි බොන හරිශ්චන්ද්‍ර අයිලන්ඩ් වගේ සාමාන්‍ය කෝපි සහ නෙස්කැපේ බ්‍රූ වගේ ක්ෂණික කෝපි විදිහටයි. ඒ දෙකේ වෙනස මෙන්න මේකයි. සාමාන්‍ය කෝපි කියන්නේ අපි කවුරුත් දන්න විදිහට කෝපියට වේලලා බෙදලා කුඩු කරලා හදන එකටයි. ඉන්ස්ටන්ට් නැත්නම් ක්ෂණික කෝපි කියන්නේ එහෙම හදලා දිය කරපු සාමාන්‍ය කෝපි. නැවතත් අධිතාපයක් හෝ සීතලක් යටතේ පවුඩර් එකක් බවට පත් කරලා හදන එකටයි. හදන විදිහ වගේම මේ කෝපි වර්ග දෙකේ අඩංගු වන කැෆීන් ප්‍රමාණයන්ගෙත් වෙනසක් තියෙනවා. සාමාන්‍ය කෝපි වල ක්ෂණික කෝපි වලට වඩා වැඩි ප්‍රමාණයක් කැෆීන් අඩංගු වෙනවා කියලා තමයි කියන්නේ. කෝපි ඇට වර්ග. මේ කෝපි කුඩු සකස් කරන්න ගන්න කෝපියට ප්‍රධාන වර්ග දෙකක් යටතේ වර්ග කරනවා. අරබිකා. මේක තමයි වැඩිපුරම ජනප්‍රිය කෝපි වර්ගය. මේ වර්ගයේ තියෙන වෙනස් රස නිසාම කෝපි වලට කැමති හුඟක් දෙනේ තෝරගන්නේ මේ අරබිකා කියන වර්ගය. රොබුස්ටා අරබිකා කියන වර්ගයේ වැඩිපුරම ප්‍රසිද්ධ වුණත් මේ රොබුස්ටා ලාභදායි වගේම අනෙක් වර්ගයට වඩා ටිකක් සැරයි. ඒ වගේම අරබිකා වලට වඩා කැෆීන් ගතියත් මේ වර්ගයේ වැඩි. ලෝකයේ සමස්ත කෝපි නිෂ්පාදනයේ 60% අරබිකා කියන වර්ගයත් 40% රොබුස්ටා කියන වර්ගයත් කියලා තමයි සංඛ්‍යා දත්තවල සඳහන් වෙන්නේ.
විවිධ කෝපි පාන වර්ග කලින් කියපු කෝපි අට වර්ග පාවිච්චි කරලා හදන කෝපි පානයන් වර්ග කීපයක්ම තියෙනවා බ්ලැක් මේ අපි හැමෝම දන්න කළු කෝපි කෝපි කුඩු උණු වතුරේ දිය කරලා හදාගන්න පානය ලංකාවේ අපි සීනි එකතු කරලා පැණි රසට බිව්වට පිටරට අයනම් නියම කෝපි රසට තමයි බොන්නේ එස්ප්‍රෙසෝ මේ කියන්නේ කෝපි කුඩු එක්ක උණු වතුර බොහොම සුවල්පයක් පීඩන් මැෂින් එකකින් කලවම් කරලා හදාගන්න විදියක් මේක ඉතාලි ක්‍රමයක් වෙනම බොනවට වඩා හුඟක් වෙලාවට මේ එස්ප්‍රෙසෝ පාවිච්චි කරන්නේ වෙනත් කෝපි පානයන් හදාගන්න මූලිකම අමුද්‍රව්‍යයක් විදියට ලැචේ වඩාත්ම ජනප්‍රිය කෝපි පානය මේක කිව්වොත් වැරදි නැහැ එස්ප්‍රෙසෝ සමග කිරි කලවම් කරලා තමයි මේ පානය හදාගන්නේ කැපචිනෝ මේකට ලැටේ වර්ගයක්. හැබැයි සාමාන්‍ය එකට වඩා පින ගතියෙන් යුක්තයි. ඒ වගේම උඩින් කොකෝවා හෝ කුරුදු කුඩු ඉහලා පිළිගන්වන්නේ. ඇමරිකනෝ බ්ලැක් කෝපි වගේම එස්ප්‍රෙසෝ දිය කරලා හදන පානය. මෝකා මේක චොක්ලට් එස්ප්‍රෙසෝ පානයක්. කිරි එක කලවම් කරලායි පිළිගන්වන්නේ. මේ නිතර අහලා පුරුදු ප්‍රසිද්ධ වර්ගවලට අමතරව ටොපියෝ, කෝටඩෝ, රෙඩ්ඩයි, ගැලෙයෝ, ලුංගෝ, මෙක්සිකේටෝ, ෆ්‍රීස්ට්‍රේටෝ, ෆ්ලැට් වයිට් එෆගටෝ සහ අයිරිෂ් කියන වර්ගත් කෝපි වලින් හදන විවිධ පානයන්. කෝපි බීමේ වාසියවාසි ගැනත් නොකියුවොත් ඒක මේ වීඩියෝ එකේ ලොකු මදිපාඩුවක් වෙනවා. කෝපි බොන එකේ වාසි වගේම අවාසිත් තියෙනවා. වාසි කිව්වොත් මෙන්න මෙහෙමයි. කෝපි කියන්නේ ශරීරයේ ක්‍රියාශීලීත්වය වර්ධනය කරන ශක්තිජනක පානයක්. කෝපි වලින් අනවශ්‍ය මේදේ දහනය කරලා බර අඩු කරගන්න උදව් වෙනවා. මානසික ඒකාග්‍රතාවය ඉහළ යනවා. පිළිකා, හෘදයාබාධ පාකින්සන් වගේ ලෙඩ රෝග අවදානම අඩු කරන්නත් කෝපි වලට පුළුවන්. දියවැඩියා අවදානමත් අඩු කරන්න කෝපි වලට පුළුවන්. ඒ වගේම මානසික මට්ටම විෂාදයේ වගේ තත්වයන් පාලනය කරන්නත් කෝපි උදව් වෙනවා. අවාසි කිව්වොත් මෙහෙමයි. ගුණාත්මක භවෙන් අඩු කෝපි පානෙන් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඇබ්බැහියක් විදිහට බොනවා නම් හොඳම තත්වයක කෝපි වර්ගයක් තෝරගන්න ඕන. කෝපි වල අඩංගු කැෆේන් නිසා පොඩි කාල සීමාවක් ඇතුළත අධිකෝ පරිභෝජනය ශරීරයට ඉතාම අහිතකරයි. මෙම කැෆේන් වලින් කලලයට බලපෑමක් ඇති වෙන්න පුළුවන් නිසා ඔබ ගර්භණී මවක් නම් ගර්භණී කාලයේ කෝපි භාවිතය අඩු කරන තරමට හොඳයි කියන එකයි වෛද්‍ය මතය වෙන්නේ. අපි මේ ඉදිරිපත් කරපු මේ තොරතුරු ඔබට හෝ ඔබගේ සමීප හිතවතෙකුට ගොඩක් උපකාර වේවි. ඒ නිසා කාට හරි දකින්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපේ මේ වීඩියෝ එක ඔබේ ජීවිතය සාර්ථක කරගන්න උපකාරයක් වුණා කියලා ඔබ හිතනවා නම් අපිට ස්තුතියි කියලා කියලම ඔබේ නිරෝගීමත් ජීවිත ගමන පටන් ගන්න. ඒකට මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සහයෝගය දෙන්න. මොකද ඔබේ දාන ලයික් කමෙන්ට් වලින් තමයි අපේ මේ වීඩියෝ එක වැඩි ප්‍රමාණයකට රීච් වෙන්නේ. ඒක තමයි ඔබෙන් අපට ලැබෙන ලොකුම ස්තුතිය. අපි මේ විස්තර සියල්ල පුටාගත්තේ අන්තර්ජාලයේ පළ වූ ලිපි වලින්. මෙවන් වටිනා වීඩියෝ නැරඹීම සඳහා අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔබගේ අදහස්, යෝජනා හෝ මේ සම්බන්ධව ඔබට දැනගත යුතු කරුණු වෙනම් අනිවාර්යයෙන්ම comment කරන්නත් අමතක කරන්න එපා. අපගේ Ceylon Pride Facebook පිටුවටත් like එකකුත් දාලා සහයෝගයක් ලබා දෙන්න. අපි නිරෝගීමත් ජාතියක් යලිත් ගොඩ නගමු. තවත් මෙවැනිම වටිනා වීඩියෝ එකකින් ළඟදීම මුණ ගැහිමු. සුබ දවසක් හැමෝටම.